සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සබ්බ මුක්ඛතං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරච්ච විශාල දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බංජුනෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවතු අරහතු සියලු ධර්මයෙන් උපකලින් ඥානචාර හැසිරීම් සහිත වූ දස බලධාරී වූ චතු වේශාරක්ඥ විශාරද වූ සියලු සත්‍යයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධම්ම රාජ වූ ධම්මස්සාමි වූත් තථාගත වූත් සර්වඥ වූත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. කුද්දකනිකාය පළවෙනි නාවා විමානය. පින්වත් දෙව්දුව, රත්තරණින් නිම කළ ලස්සන වහලක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිබුණු පොකුණක බැහැලා අතින් නෙළුම් නෙළමින් නේද ඉන්නේ? ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලයේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන දෙව්දුව ගොඩක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ. ඒ කලින් ජීවිතයේ මං හිටියේ මනුස්ස දුවක් වෙලා. එදා මා පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා හිටිය ස්වාමින් වහන්සේලා කීප නමක් දැක්කා. මං ඉක්මනට නැගිටලා උන්වහන්සේලාට වළඳන්න පැන් ටිකක් පූජා කරගත්තා. ඉතින් කවුරු හරි කෙනෙක් පිපාසයෙන් කලන්තේ හැදිලා වැටිලා ඉන්න කෙනෙකුට ඉක්මනින් වළඳන්න පැන් ටිකක් දුන්නොත් ඒ කෙනාට සීතල දිය දහර පිරී ගිය ලස්සන මල් ගොඩක් පිරුණු සුදු නෙළුම් පිපිලා තිබෙන ගංගාවන් පහළ වෙනවා. එතකොට ඒ දිව්‍ය විමානය වටකරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් තමයි සිහිල් දිය දහරා ඇති ලස්සන ගංගාවන් හැමතිස්සෙම ගලාගෙන බසින්නේ. ඉතින් මේ හැමතැනම මල් පිපුණු අඹගස් තියෙනවා, සල්ගස් තියෙනවා, තිලක ගස් තියෙනවා, දඹගස් තියෙනවා, ඇහැල ගස් තියෙනවා, පළොල් ගස් තියෙනවා. මෙවැනි බිම් පෙදෙස්වල තමයි දිව්‍ය විමාන පහළ වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ දිව්‍ය විමාන පුදුම විදිහේ සුන්දරත්වයෙන් යුක්තයි. ඉතින් ස්වාමීනි, එදා මා කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුණේ. පින් කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මෙම සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකයේදී ඔය පින තමයි මම කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබිලි බැබිලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා. පළවෙනි නාමා විමානයයි. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරං. පමුක්කන්ති ජායිනෝ